அமெரிக்காவே හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෙඩි ප්‍රහාර එල්ල කරපුත්කලයා එරට ආරක්ෂක අංශයේ වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා. විදේශ මාධ්‍ය සඳහන් කළේ වෙඩි ප්‍රහාර එල්ල කරපුත්කලයාගේ අනන්‍යතාවය මේවන විට තහවුරු කරගෙන තිබෙන බවයි. තෝමස් මැතිව් ක්‍රූක්‍රස් නැමැති 27 තරුණයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව ඇමරිකානු රහස් ඔතු සේවය පවසනවා. කෙසේ වෙතත් ප්‍රහාරය සඳහා හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. වෙඩි ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා රෝහල්ගතව සිට ට්‍රම්ප් මේවන විට නිව්පර්සි ප්‍රදේශයට පිහිටි ඔහුගේ නිවස වෙත ගොස් තිබෙනවා. ප්‍රහාරයෙන් රැස්වීම සඳහා පැමිණි සිටි සාමාන්‍ය වැසියෙකුද බරපතල තුවාල ලබා ඇති බවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ. එම අවස්ථාවේදී තුවක්කුකරු විසින් වෙඩි ප්‍රහාර 4ක් හෝ 5ක් එල්ල කර ඇති බවයි විදේශ මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ. ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපති ජෝ බයිඩන් කියා සිටියේ මෙම ප්‍රහාරය තමන් දැඩි ලෙස හෙළා දකින බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයෙකුට සමාන ආරක්ෂාවක් ලබා දෙන බවයි විදේශ මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කිරීම පිළිබඳ අසා තමා කම්පනයට පත්වූ බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට නිරුපද්‍රිතව සිටීම සතුටට කරුණක් බවත් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා පවසා තිබෙනවා. දේශපාලනය තුළ ශ්‍රී ලාංකිකයන්ද මෙවැනි ප්‍රචණ්ඩත්වයක් ගොඩුරු වී ඇති බැවින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දෙනාගේ නිල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනු ලබන නීතිවලට අනුගතව කටයුතු කරන ලෙසයි.